අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. යුක්තියේ මෙහිම නව මුහුණුවරකින් අද සිට දිවයිනේ ප්‍රදේශ රැසක ආරම්භ කෙරුණා. ඒ අනුව වැල්ලම්පිටිය පොලිසිය මගින් නුගේගොඩ කොට්ටාසේ සියලුම පොලිස් ස්ථාන ඒකාබද්ධව අද අලුයම කොළුණ්ඩාව ලක්සඳ සෙවන නිවාස සංකීර්ණය සෝදිසියට ලක් කෙරුණා. මෙහිදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලින් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පොලිස් අත්අඩංගුවට ගත් අතර පොලිස්පති දේශබන්දු තෙන්නකුන් මහතාද මෙම අවස්ථාවට පැමිණ සිටියා. යාගේ ගෙදර මේ ළමයි අරගෙන උදේ පාන අපේ නංගිගේ කරන්නේ කරන්නේ ගම මේ වයිසි මහත්තයා කියන්නේ තමසේ යා කියලා කියනවා. නෑ නෑ මේ වගේ මිනිහෙක් ගෙදර රෑයිඩින්ට බීන ඇවිල්ලා තමසේ මොරින් ඇවිල්ලා මොකද ඉස්වලලා ඉවරලා හිරේ දාන්න රිමාන්ඩ් එකේ දාන්න අවුරුදුවර ඇතුළේ තියෙන පොලිසි බලපොරොත්තු වෙන්නේ ඕලෝ දැන් අපේ මුළු ස්ථාපනය සහභාගී වෙන මත්ද්‍රව්‍ය පාවිච්චි අතහැරලා මොන විශ්වාසයෙන් ඉන්නවා කියලා අපේ අපිට අවශ්‍ය ජනතාව බෑණන් සම්පූර්ණ වුණ පරිහරණය වන්දි මොන හරි ගියා මේගොල්ලෝ කරත් රසාල කොන්සෙප්ට් එක ඕලෝ මාර මොන උදපද වතුම පොලිසි මන්ත්‍රීවරු විදිහට හම්බලා කරා පොලිසි මාතුල ලෑසි වල උදව් කරා උඩු ගෙහෙලේ නවත්ත මේක ලාභදායක ව්‍යාපාරයක් නිසා අලුතෙන් ජාවාරමට ආපු 928 දෙනෙක්ව බෙරට බුද්ධාශ්‍රය විසින් අඳුරගෙන තිනවා. ඒ අනුව එය 1921 වෙච්ච ජාවාරම්කරුවන් නීති රැහෙන්ට හසු කර ගැනීමටත් මේ ලයිස්තු වල ඇතුළත් නොවෙන්නා වූ මද්ද්‍රව්‍ය වෙළඳාමත් එක්ක මද්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම බස්සාර පළාත් තුළ වහ දකුණු පළාත් තුළ ඒ අය පොලිස් භාරයට අරගෙන ඉවරලා පුනරුත්ථාපන කඳවුරට යැවීමත් ඉලක්ක කරගෙන අද සිට දැවැන්ත මෙහෙයුමක් ලංකාව පුරාම ආරම්භ වෙලා තිනවා. මේ රටේ සිද්ධ වෙන සමස්ත අපරාධ වලින් වැඩිපුරම සිද්ධ වෙන්නේ ගෙවල් මිදීම්, වාහන සොරකම්, සොරකම්, මංකොල්ලකෑම්, මාල අඩි ආදී කඩීම් ආදී. එවැනි අපරාධ වලින් 23%ක් පමණ පහුගිය අවුරුද්දේ දත්තත් එක්ක සංසන්දනය කරද්දී වෙලා අඩු වෙලා තිනවා. මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රධාන අපරාධ වල 50%ක් අඩු වීමක් මේ වර්ෂ අවසානයේදී සිදු කරගන්න. යුක්තිය මෙහෙයුමේ දෙවන අධිර යුද හමුදාව සහ පොලිසිය සමග ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් කොට්ටාසේ අම්බලංගුඩ පොලිස් වසමේ ආන්තාතුල ප්‍රදේශයේදී අද අලුයම පහට ආරම්භ වුණා. එමෙන්ම රත්නපුර ප්‍රදේශයේ අද අලුයම යුක්තියේ මෙහෙයුම දෙවන අධිර ආරම්භ කළ අතර එහිදී රත්නපුරයේ නමකිය මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩුලසා නොහොත් පතිරණ ආරච්චිලාගේ ලසන්ත විජේකුමාර මද්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් සහ මත්පෙති තිබී ඇති අතර එහිදී ඔහුගෙන් මද්ද්‍රව්‍ය ලබා ගැනීමට වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට පත් වුණා. යුක්තිය මෙහෙයුමට සමගාමීව මාවනෙල්ල පොලිසිය මගින් අද අලුයම මෙහෙයුමක් දියත් කළ අතර එහිදී වරින්දුකරුවන් ඇතුළු මත්පෙති ළඟ තබාගත් පුද්ගලෙක් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුම දෙක යටතේ වෙරළබඩ පොලිස් වසමේ අද අලුයම සිදු කළ මෙහෙයුමේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලින් 48 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මේ අතර ඊයේ රාත්‍රියේ තලාව පොලිස් වසමේ සුමුදුගම ප්‍රදේශයේදී තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් නීති විරෝධී මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත එය වැටලීමට ක්‍රියා කළා. එම අවස්ථාවේ පුද්ගලිකු විසින් එම නිලධාරීන්ට බැන තර්ජනය කර තියුණු ආයුධයක් රැගෙන පහර දීමට උත්සාහ කර ඇති අතර වැටලීම් නිලධාරීන් විසින් ඒ සම්බන්ධව පොලිස් ස්ථානයේ දැනුවත් කිරීමෙන් අනතුරුව තලාව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලෙකු විසින් තියුණු ආයුධයකින් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ඔහු බරපතල තුවාල ලබා ඇති අතර එම ස්ථානයේ සිටි තවත් පුද්ගලින් කීප දෙනෙකු වැටලීම සිදු කිරීමට පැමිණි නිලධාරීන්ට පහර දීම හේතුවෙන් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එමෙන්ම සැකකරු විසින් නැවත ජීව අත්බෝම්බයකින් පොලිස් නිලධාරීන්ට දමා ගැසීමට උත්සාහ කරන අවස්ථාවේ නිලධාරීන් විසින් ඒ වළක්වා ජීව අත්බෝම්බය සමග සැකකරු අත්අඩංගුවට ඇති බව පොලිසිය සඳහන් කළා. මෙලෙස අත්අඩංගුවට නැත්තේ සුමුදුගම තලාව ප්‍රදේශයේ පදිංචි හේවාහාමිගේ බාලසූරිය හේරත්නහොත් සුමිත් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වයස අවුරුදු 44ක් වන පුද්ගලයෙක්. සැකකරු අද තමුත් ඒකම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.